නවය තුන්කල් වේදිකාවෙන් නැරඹූ ගමන. ඩස්ලා සමගූ හැරීගේ අවසාන මාසේ විනෝදමත් වූයේ නැත. ඇත්තනම් ඩඩ්ලි හැරීට කොපමණ බයවුද්ද කිව්වොත් ඔහු හැරි සමග එක කාමරයකම සිටියේ නැත. පෙටුනිය නැන්ද වෙනන් මාමයි හැරි කබඩ්ඩගේ හිර කළේවත් කිසිම දෙකට බල කළේවත් ඔහුට කෑගැසුවේවත් නැත. කොටින් මවුන් හැරි සමග කතා කළේවත් නැත. අඩක් බයවී අඩක් කෝපෙන් සිටි ඔවුන් හැරි ඉඳගෙන සිටින විට ඒ හිස්පුටුවක් මෙන් සල්කා හැසිරෙන්නට විය. මේ බොහෝ පැතිවලින් දියුණුවක් කියවූ වූවත් කීප දිනකට පසු එය වදයක් බවට පත්තිය. හැරි තමාලු සංඝයාව බකමුණා සම කාමරේ සිටියේය. ඔහු තමායා ඉතිහාසය පොතෙන් හමු නමක් වූ හෙඩ්වික් යන්නෙන් ඇයට කතා හෙීමට සිටුවේ. ඔහුගේ පාසල් පොත් ඉතා සිත්ගන්නා සුළු විය. ඔහු මාරෑ වෙනකන් නැදේ වැතිරි ඒවා කියවන අතර හෙඩ්වික් සතුටින් කෑගසමින් ජනේලෙන් එළියට ඇතුළට පියෑඹුවාය. පෙටුනිය නැන්දා තවදුරටත් එම කාමරේ පිරිසිදු කිරීමෙන් නොපැමිණීම වාසනාවක් වූයේ හෙඩ්වික් නොකඩවා මැරුණු මීයන් රැගෙනා හේනි. සෑම රාත්‍රියකම හැරි නිදාගැනීමට පෙර බිත්තියේ දින සටහන් කර ඇති කුඩා කොළ කෑල්ල ලකුණු කරමින් සැප්තැම්බර් පළවෙනිදාතෙක් දින ගැනීය. අගෝස්තු මාසයේ අන්තිම දිනේ හැරි සිටියේ තමන් පෙටුනිය නැන්දාට සවන්න් මාමාට ඊළඟ දවසේ කිංග්ස් ක්‍රොස් දුම්රිය පළට යාම ගැන දැන්විය යුතු බවයි. ඔහු පාලසාලයට යද්දී ඔවුන් රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් බලමින් සිටියෝය. තමන් එතන සිටින බව හැඟවීමෙන් හැරි උගුර පාදද්දී ඩඩ්ලි හූ කියමින් කාමරෙන් ඉවතට දිරණේය. වෑනන් මාමේ, වෑනන් මාම ඇහුම් කන්දෙන බව පෙන්වීමට ශබ්දයක් කළේ. මම හෙට ක්‍රීන්ස් ක්‍රොස් වලට යන්න ඕනේ, හොග්වාර්ට්ස් යන්න. වෑනන් මාම නැවත ශබ්දයක් කළේය. ඔයාට පුළුවන් නේද මාව ගිහින් දාන්න? නැවත ශබ්දයක්. එයින් ඔව් යන්න හැඟ වෙත හැරි අනුමානගෙන ස්තුතියි. ඔහු ආපසු උඩතට්ටුවට යාමට සැරසෙත්ම වෑනන් කතා කළේය. මායා ඉස්කෝලෙකට කෝච්චි යන එක හර විහිළු ක්‍රමයක්නේ. මායා පාපිසි ඔක්කොම හිල් වෙලාද? හැරි කිසිත් නොකීවේය. කොහෙද ඔය ඉස්කෝලේ තියෙන්නේ ඇත්තනම? මන් දන්නේ. පළමු වතාවට ඒ ගැන සිතමින් හැරි කීවේය. ඔහු හැග්‍රිඩ් දුන් ප්‍රවේශ පත්‍ර සාක්කුවෙන් එළියට ඇදගත්තේය. මම 11:09 තුන් කාල වේදිකාවෙන් කෝච්චින් නගින්න ඕනේ, ඔහු කියවේ. මාමා සානන්ද මුහුණින් මුහුණ බැලුවේ. කීවෙනි වේදිකාවද? 9:03 කාල. විකාර කියවන්න එපා වර්නන් මම කිව්වේ. 9:03 කාල කියලා වේදිකාවක් නැහැ. මගේ ටිකට් එකේ එහෙමනේ තියෙන්නේ. විකාර වර්නන් මම කිව්වේ. පිස්සුන් උඩු බොල්ලනවා. එයාල ගොඩක් අය එහෙමයි. ඔය අහුමින්ලා බලන්නකෝ. අපි ඔය ක්‍රීන්ස් ක්‍රොස් වලට ගෙනියන්නම්. අපි කොහමත් හරි ලන්ඩන් වලට යනවා. එහෙම නැත්තම් මං ඔය ගැන පොඩ්ඩක්වත් වද වෙන්නේ නැහැ. ඔයාලයි ලන්ඩන් යන්නේ? හැමදේම සුහදව තබා ගැනීම අදහසින් හැරි ඇසුවේ. ඩඩ්ලි විස්පිරිතාලකින් එනවා. වර්නන් මම තරහින් කිව්වේ. ඒ අයිස් මෙල්ටින්ස් යන්න කලින් අර ජරා නැට්ට අයින් කරන්න ඕනේ. හැරි පසුදා උදේ 5ට අවදි වී නැවත පාසල් යාමට ලොකු උද්‍යෝගයෙන් සහ නැවත නින්දට යාමට බයකින් යුක්තවයි. ඔහු අවදි වී තම කලිසම ඇඳගත්තේ. දුම්රිය ස්ථානයේ මායාකරුවන්ගේ කබාය ඇඳගෙන යාමට ඔහුට උවමනා නොගිය. ඔහුට දුම්රියේදී ඇඳුම් මාරු කළ හැක. ඔහු තම හොග්වර්ට්ස් ලයිට්ස්ව නැවතත් බලා සියල්ල තමාට තිබෙන බව සාතික කරගත්තේ. හෙඩ්වික් පරිස්සමෙන් කූඩුවේ දමා වසා ඇත. කාමරය අස්කල පසු ඔහු ඩස්ලා අවදි වෙන තෙක් සිටියේය. පෑ දෙකකට පසු හැරීගේ විශාල බරති යකඩ පෙට්ටිය ඩස්ලාගේ කාරයට පටවන ලදී. පෙටුනිය නැන්දා ඩඩ්ලිට හැරි ළඟ වාඩිවීමට කතා කළ පසු ඔවුන් නික්මුණෝය. ඔවුන් 10 මාර වෙද්දී කිංග්ස් ක්‍රොස් වෙතට සේන්දූහ. වර්නන් මාමා හැරීගේ යකඩ පෙට්ටිය කරත්තයකට පටවා දුම්රිය ස්ථානය ඇතුළට තල්ලු කර දුන්නේය. වර්නන් මාමා පදික වේදිකාස සමච්චල් සිනාවකින් යුතුව නතර වෙනතින් හැරි මෙම් අමුතු කරුණාව ගැන පුදුම වෙමින් සිටියේ. හොඳයි, ඔන්න ඔයා ආව කොල්ලෝ. 9 වේදිකාවයි 10 වේදිකාවයි තියෙනවා. ඔයාගේ වේදිකාව මේ අතරමැද කොහෙ හරි තියෙන්න ඕනේ. ඒත් තාම එයාලා එක හදලා නෑ වගේ නේද? ඇත්තටම ඔහු නිවැරදි විය. වේදිකාවට යනින් විශාල ප්ලාස්ටික් පූර්වක නොම්බර 9ද, එහා පැත්තේ වේදිකාවට යනින් ප්ලාස්ටික් පූර්වේ නොම්බර 10ද ගසා තිබුණේ.
අතර මැද කිසිුවක්ම නොවීය. එහෙනම් ඔයාට හොඳ කාත්තුවක් ලැබේවා. වඩා සමච්චා සිනාගෙන් කීවේ. ඉහින් පසුව වූ එතනින් යන්නට ගියේ. හැරිය දෙස බැලවිට ඔවුන්ගේ වාහන ඉවතර යනු පෙන්නේ. තුන් දෙනම් මහඩී සිනාසමින් සිටිය. හැරීගේ තොල කටවෙන්නේ ඔහු කුමක් කළ යුතුද? බොහෝ දෙන ඔහුද සමුතු විදිර බලන්ටුයේ හෙඩ්බිග් නිසාවෙනි. ඔහු කාගෙන් හෝ ඇසිය යුතුය. ඔහු ලංගින්ගේ නියාමකයෙක්ට කතා කළේ නමය ඇඳුම් කාලවේදිකාව ගැන නොකියමිනි. නියාමකයා හොග්වාර්ට්ස් ගැන කවදාවත් අසා තිබුණේ නැත. ඒ පීටීයේ රටේ මොන පැත්තේද කියාවත් කීමට හැරි දැන් නොසිටියෙන් හැරි හිතාමතා මෝඩයෙක්සේ හැසිරින්නේ සිතා ඔහු අපහසුතාවයට පත්විය. නොයවසිරිමත් වෙමින් ඔහු එක්කොළහට පිටත්තෙන් දුම්රිය ගැනසු විට නියාමකයා පැවසුවේ එහෙම එකක් නැති බවයි. අවසානයේ කාලේ නාස්ති කරන්නන් ගැන මුමුණමින් ඔහු ඉවතට ගියේ. හැරි කලබල නොවී සිටීමට තදින් උත්සාහ කළේය. පැමිණීමේ පුරට ඉහළින් තිබූ විශාල ඔරලෝසු අනුව හොග්වාර්ට්ස් යන දුම්රිය නැගීමට ඔහුට තිබුණ තා විනාඩි 10ක් පමණි. එසේ වුවත් එහි ආයක්කේ කෙසේද? තමන්ට ඉතාම අමාරුවෙන් එසවියක යකඩ පෙට්ටියකුත් සාක්වල පින්නු මායාකරුවන්ගේ සල්ලිත් විශාල බකමුණත් සමඟ ඔහු දුම්රිය ස්ථානයේ මැද අතරමං විය. ඩයගනලී වලට ඇතුල් වීමට වම් පැත්තේ තුන්වෙනි ගඩොල් තට්ටු කරන්නාක් මෙන්නු යමක් හැරීට කියා දෙන්න හැග්‍රිඩ් අමතක වියද. තම යෂ්ටි එළියටගෙන වේදිකා 9:14 ටිකට් පරීක්ෂකගේ කුටියට තට්ටු කළ යුතුදැයි හැරී සිටියේය. ඒ මොහොතේම තමා පසුකර ගිය මිනිසුන්ගෙන් කී වචන කිහිපයක් ඔහුට ඇසුණි. මගල්ගාගෙන්ම පිරිලා ඇත්තටම හැරි පිටුපස ඇරුණේ. එසේ කිව් මහතකාන්තා ගිනි රතු කෙස් ඇති පිරිමි ළමයින් 7 කතා කරමින් සිටියාය. ඔවුන් සියල්ලෝම හැරීගේ මෙන් වූ යකඩ පෙට්ටිය තල්ලු කරමින් සිටිය අතර ඔවුන්ටද බකමූණෙක් දිවිය. හදවත වේගෙන් ගෙහෙද්දී ඇයි ඔවුන් පිටුපසින් තම කරත්තේ තල්ලු කරේ. ඔවුන් නවතින විට හැරිත් ඔවුන් කියන දේවල් ඇසෙන දුරින් නැවතේ. දැන් මොකද්ද වේදිකා අංකේ? පිරිමි ළමයින්ගේ මව ඇසෑ. 9:03 කාල. ඇගේ අත අල්ලගෙන සිටි රතු හිසගෙස් ඇති කුඩා ගැහැණු ළමෙක් ඉදිරියට පැන කිව්වා. අම්මේ මට යන්න බැරිද? ඔයාට තාම වයස මදි ජිනි. දැන් කට වහගන්න. ඔක්කොම හරි. පර්සි, ඔයා මුලින් යන්න. වැඩිමලාමෙන් පින්නු පිරිමි ළමයා වේදිකා 9:10 ගමන් කරන්නට විය. ඒ මගහැරී වියයි බියෙන් ඇසිපිල්ලමක්වත් නොසා හැරි බලා සිටියේය. නමුත් වේදිකාවෙන් කරන බිත්තියසලට යත්ම ඔහු අතුරුදන් විය. විශාල පිටරටියන් කණ්ඩායම් කෝ ඉදිරි පිටින් ගියන අවසාන බෑගේ එතනින් යද්දි ඔහු අතුරුදන් වී සිටියේ. ෆ්‍රෙඩ්, ඊළඟට ඔයා, මහත්කාන්තා කීවහය. මම ෆ්‍රෙඩ් නෙමෙයි, මම ජෝර්ජ්, පිරිමි ළමයි කිව්වේ. ඇත්තටම ගෑණියෝ, ඔයා කියන්නේ තමුන් අපේ අම්මා කියලාද? මම ජෝර්ජ් කියලාවත් කියන්න බෑද? සමාවෙන්න ජෝර්ජ් පැටියෝ, විහිළුවක් කරේ. මම ෆ්‍රෙඩ් කිය කොළුවා ගමන් ගත්තේ. ඔහුගේ නියුන් සොයරා ඔහු පිටිපසින් ඉක්මන් කළේ තප්පරයකට පසු අතුරුදන් විය. ඒත් ඔහු එක් කළේ කොහොමද? ඉන් පසු තුන්වෙනි සහෝදරයත් බිත්තිය වෙත කඩිමුඩිය ගමන් කළේ ඔහු එයට ළං වී. ඉන් පසු හදිසියේම ඔහු එතන නොසිටිය. වෙන ක්‍රමයක් නොවීය. පොඩ්ඩක් අහන්න, හැරි මහතකාන්තට කතා කරේ. හෙලෝ පැටියෝ, ඇයි කිව? හොග්වාර්ට්ස් යන පළවෙනි වතාවද? රොන් යන්නත් අලුතින්. ඇතම් පුතුන්ගෙන් අවසාන කුඩා පිරිමි ළමයා පෙන්වා කිව. ඔහු උස්ස ලපවලින් පිරි කෙට්ටු මුහුණ, දිගු වත්සා කකුල් සහිත දිග නහයක් ඇති ළමෙක් විය. ඔහු හැරි කීවේ, කාරණේ මේකනේ, මේකයි. මන් දන්නේ කොහොමද වේදිකාවට යන්නේ කොහොමද කියලා. ඇයි කරුණාවෙන් කීවා. හැරි හිසසැරුවිය. දුක් වෙන්න එපා, ඇයි කීව. ඔයාට කරන්න තියෙන්නේ අර වේදිකා 9:10 අතර තියෙන බිත්තියට ඇවිදගෙන යන එක. ඔයා ඒක හැප්පේ කියලා හිතලා බය වෙන්නවත් නවතින්නවත් එපා. ඒක හරීම වැදගත්. ඔයාට බයයි වගේ නම් හොඳම දේ හොඳින් හෙමින් දුවගෙන එන එක. හරි, දැන් යන්න. රොන්ට කලින් ඔයා යන්න. හා, හැරි කීවේ. ඔහු තම කරත්තේ හරවාගෙන බිත්තිය දෙස බැලුවේ. ඒ හිතා ඝනකම් බව පෙනේ. ඔහු ඒ දෙසට ගමන් කරන්න පටන් ගත්තේ. මිනිසුන් නොහු පසු කර වේදිකා 9:10 වෙත ගමන් කර හැරි තවත් වේගින් ගමන් කරේ. ඔහු එම බිත්තිය වැදී ලොකු අමාරුවක වැටෙන බව ඒකාන්තයි.
ඕ කරත්තේ ඉදිරිය නැම්මින් දුවන්නට පටන් ගත්තේ. බිත්තිය ළඟ ළඟ පැමිණේ. ඌට දැන් නැවතී නොහැ. කරත්තේත් ඕකේ පාලනයෙන් තොරයි. ඕ බිත්තිය රඩිය දුරදී හැප්පෙන්නට සූදානමින් දෑස් වසා ගත්තේ. ඒත් ඔහු බිත්තිය හැපුණේ නැත. තමන් තාමත් දුවමින් සිටින බව තේරුණින් හැරි ඇස්සර බැලුවේ. තද රතු පෑ වාෂ්පෙන්ජිම මිනිසුන් පිරිපුඩුම් ප්‍රිය වේදිකාවසන් නවතා තිබේ. එහි හොග්වාර්ස් අධිවේගය උකොළහට ලෙස ලියා තිබුණේ. හැරි පිටුපස හැරි බලන විට තමන් අභිත්‍ය තිබූ තැන් නමයයි තුන්කාල් ලෙස ලියූ පැල්නි යකඩ අරුක්වත් දක්නට ලැබිණි. ඔහු ඒ සිදු කර තිබේ. කතා කරමින් සිටි ජනයාගේ හිස්වලට ඉහළින් නෙන්ජිමේ වාෂ්ප නොපෙනීයයි. හැම පාටින්ම පූසන් ඔවුන්ගේ කකුල් අතරින් එහෙමේ ඇතිල්ලමින් සිටි. බරති යකඩ පෙට්ටි හීරෙන් ශබ්දය සහ මිනිසුන්ගේ කියවිල්ලස්සෙන් බක මුහුණන් එකිනෙකාට හූහණින් කතා කරන්නක් මෙන් පෙනේ. මුල්ම මැදිරි දැන්ටමත් සිසුන්ගෙන් පිරී ඇත. සමහර ජනේලෙන් එළියට එල්ලෙමින් තම් පවුලේ අය සමඟ කතා කරමින් උන් අතර සමහරු ආසනවලට රණ්ඩු වූය. හැරි හිස් ආසනැස්සෙමින් තම කරත්තේ පහළ තල්ලු කරේය. ඔහු රාම මූණක් ඇද ළමයෙන් ළඟින් යද්දී ආච්චි මගේ ගෙම්බ ආයිත් නැති වෙලායි ඔහු කීවේය. අයියෝ නෙවිල් වයසක කාන්තාව කීවාය. ගැට කැසුණු කොණ්ඩයස් ඇද පිරිමි නමින් වට කරගත් කුඩා කණ්ඩායමන්ත විය. අපි දෙයත් බලන්න කොලි අනේ. පිරිමි නමයා තම අතේ තබාග සිටි පෙට්ටියක පියන ඇරියෙන් වටේම සිටි පිරිස වෙවුලා කෑගැසුවේ හරියට පෙට්ටියෙන් එළියන මොකෙක්කෝ සතෙක්ගේ දිග මයිල් පෙන්නු කකුලක් පැන්නක් මෙනි. කෝච්චේ අවසාන හරියදම ආසනයක් හම් වෙන තුරු හැරි සෙනගතරින් ගියේය. ඔහු මුලින්ම හෙඩ්විග්ව ඇතුළෙන් තබා ඉන්පසු තම යකඩ පෙට්ටිය ඔසවා කෝච්චේ දුර වෙත තල්ලු කරන්න පටන් ගත්තේය. ඔහු ඒ පඩිපෙළ උඩට ඔසවන්නට උත්සාහ කර ඌට හැකි වුණේ එක් පැත්තකින් පමණක් යන්තම් මෙසවීමට පමණි. ඒ දෙපාරක්ම වේදනා දෙමින් ඔහුගේ කකුල මත ඇතැරණේ. උදව්වක් ඕනේද? රතු ඉසගෙස් ඇති නිවුන් සෝරන්ගේ එක්කයි ඔහුගේ උදව්වට පැමිණිතුවේ. අනේ ඔව්. රැදි හත දැමේ. ඒ ෆ්‍රෙඩ් මෙහෙට විත් උදව් කරනවාකෝ. නිවුන්නන්ගේ උදව් වෙන්න අවසානී යකඩ පෙට්ටිය දුම්රිය මැදිරී කෙළවරකට දමා ගන්නා ලදී. ස්තුතියි. තම දාඩියෙන් පෙඟුණු හිසගෙස් ඇස් වලින් ඉවත් කරමින් හැරි කීවේය. අර මොකද්ද? නිවුන්නන්ගේ එක්කයි කදිසියෙම හැරීගේ අකුණු සලකුණ පෙන්වමින් ඇසිය. අපට සි අනිකා කිවේ. ඔයා? එයා තමා මුල්කෙනගි. ඔයා නේද? ඔහු හැරිගෙන් ඇසිය. මොකක්ද? හැරි ඇසිය. හැරි පොට? නිවුන් සොයුරන් එක්කරම කිය. ඕ එයාද? හැරි කිවේ. මං කිව්වේ ඔව් ඒ මන් තමයි. ඔවුන් දෙදෙනා කට අරගෙන උදෙස බලා සිටින්නට විය. හැරීට තමන් රතු එනි දැන්නේ. ඉන්පසු ඔහුගේ ගැලවීමට මෙ නැරුණු දොර දෙසින් කටහඬක් ඇසේ. ෆ්‍රෙඩ්, ජෝර්ජ් ඔයාලා ඔතන ඉන්නවද? එනවා මේ. හැරි දෙස අවසන් වතාවටත් බැලුව ඔවුන් කෝච්චෙන් එළියට පැන්නේය. හැරි බාගට සංගවීමෙන් ජනේලය ළඟ අසුනේ ඉඳගෙන රතු හිසගෙස් ඇති පවුල දෙස බලාගෙන ඔවුන් කියන දේවල් අසන්නට විය. ඔවුන්ගේ මම ඔවුන්ගේ මාව තම ලේන්ස් එළියට ගත්තා. රෝන් ඔයාගේ නහය මොනවද ගෑවිලා? කුඩා පිරිමි ළමයා එතෙන් ඉස්සෑමට උත්සාහ කළත් ඇය ඔහු අල්ලාගෙන ඔහුගේ නහය තුඩ අතුල්ලන්නට විය. අම්මේ අයින්කෝ! ඔහු ගැලවුණිය. චූචි රොනීගේ නහය මොන අඩ ගෑවිලාද? නිවුන්නන්ගේ කයෙක් ඇසුවේ කටවහනවා. රොන් කිව්වේ. පර්සිකෝ උන්ගේ මව ඇසුවාය. එයා දැන් එයි. වැඩිමල්ම පිරිමි ළමයා එනු පෙන්නි. ඔහු දැන්ටමත් තම කළු හොග්වාර්ඩ්ස් කබා ඇඳ සිටියේ. ඔහුගේ පපුවේ පිහි අකුරු ගැසූ රිදී ලාංඡනයක් හැරී දුටුවේ. ගොඩක් වෙලා ඉන්න බෑ අම්මේ. ඔහු කිවේ. මමින් ඉස්සරහා ශිෂ්‍යනායකයන් විතරක් ඉස්සරහා මැදිරි දෙකක් තියෙනවා. ඕ ඔයා ශිෂ්‍යනායකෙද්ද පර්සි? එක් නියුන්නෙක් පුදුමයක් මවගෙන මිසේ. ඔයා මොනාහරි ඒ ගැන කියන්න ඇති. අපිට තේරුණේ නෑනේ. පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ එයා ඒ ගැන මොනාරි කිව්වා මට මතකයි. අනිකා කිව්වේ. එකපාරක්ද නැත්තම් දෙපාරක්ද විනාඩියක්ද මුළු ගිම්හානිම? ඕ කටවහනවා. පර්සි ශිෂ්‍යනායකයා කීවේ. මොන වුණත් පර්සිට කොහොමද අලුත් කව හම්බුනේ? එක් නියුන්නේ කියේ. ඒ එයා ශිෂ්‍යනායකෙක් ඉඳා.
ඔවුන්ගේ මව තදින් කීව. හොඳයි පැටියෝ, ඔයාට හොඳ කාර්තුවක් වේවා. ඔයා එහෙට ගියාම මට බකමූණ එක්කවන්න. ඇපල්සගේ කම්බුල සිපගත් පසු ඔහු නික්මුණේ. ඉන් පසු ඇ නිවුන්නන් දෙසට ඇන්නේ. දැන් ඔය දෙන්න මේ අවුරුද්ධනං හොඳට හැසිනෙන් ඕනි. මට එක බකමූණෙක් කරියාවොත් ඔයාලා ඔයාලා වැසිකිලියක් පුපුරවල අපි කවදාවත් වැසිකිලියක් පුපුරවල නෑ. ඒක හොඳ අදහසක්නේ. ස්තුතියි අම්මේ. මේක විහිළුවක් නෙමේ. රොන් ගැනත් බලන්න. දුක් වෙන්න එපා. චූචි රොනිකිස් අපිත් එක්ක ආරක්ෂිතව ඉඳි. කාට වහනවා? රොන් නැවතත් කීවේ. ඔහු තම නියුන් සොයරන් තරමට මුස්සු අතර ඔහුගේ මව ඇතිල්ුණහය තවමත් රෝස පාටින් පෙන්නේ. මේ අම්මේ දන්නවද වැඩා? කියන්න බලන්න. අපිට කාවත් දැන් කෝච්චියද මුණගැසුණ කියලා හැරී වහම් පසු පසට වෙමින් තමා ඔවුන් දෙස බලනු දැකීම වැලක්කිය. ඔයා දන්නවද අර කළු ගුන්ඩි තිබ්බ පිරිමිනාමයා අපි ළඟ දුන්නේ පලේදී හිටියේ? දන්නවදේ කවුද කියලා? කවුද? හැරී පෝටර්. හැරීට කුඩා ගැහැණු ළමයාගේ කටහඬ ඇසිනි. අනේ අම්මේ, මං කෝච්චියකින් යාව බලන්නම්කෝ අම්මේ. අනේ ඔයා දැන්ටමත් එයාව දැක්කංචිනි. අනික අසන්න කොළු ඔයා සත්තු අත්තදී ඇස් ලොක් කරන් බලන දෙයක් වගේ නෙමෙයිනි නේද ෆ්‍රෙඩ්? ඔයා කොහමද හරියටම දන්නේ? අපි එයාගෙන් ඇහුවා. එයාගේ සලකුණක් දැක්කා. ඇයි කැත්තනම කියනනම් අකුණක් වගේ. අසන්න කොළු පැටියා, එයා තනියම හිටපු එක පුදුමයක් නෙමෙයි. මම ඒත් හිතුව අය ගැන. එයා හරිම යටහත් ඇහුවේ වේදිකාවට යන්නේ කොහොමද කියලා. ඒකට කමන්නේ. ඔයා හිතන්නේ එයාට මතක ඇද්ද නම නොකියන තැනැත්ත මොන වගේද කියලා? අවුන්ගේ මව හදිසියෙම කේන්ති ගත්තා. මම අණ කරන ඔයාට එහෙම නොකරන්න ෆ්‍රෙඩ්. නෑ, ඒක හිතන්නවත් එපා. හරියට එයාට ඉස්කෝලේ යන පළවෙනි දවසේ එක මතක් කරන්න ඕනේ වගේ. හරි, කොණ්ඩේ හදාගන්න. නලා හඬක් නැගුණි. ඉක්මන් කරන්න. ඔවුන්ගේ මව කිමින් තිදෙනම් දුම්රියට ගොඩ වූය. ඔවුන් මවගේ සමුගැනීමේ හාද්දක් ගන්න ජනේලෙන් එළියට නැවුණු අතර ඔවුන්ගේ නගී අනන ගත්තය. එපා ජිනී, අපි වැඩ බකමුණු ගොඩාක් එවන්න. අපි වැඩ හොග්වන්ට් වැසිකිලි ආසනයක් එවන්න. ජෝර්ජ් විහිළුවන්නේ අම්මේ කිව්වේ. දුම්රිය දාවනේ වන්නට විය. ඔවුන්ගේ මව අතන අන්නන අතරේ ඔවුන්ගේ සොයුරිය අඩක් හිනාමින් අඩක් අඬමින් දුම්රිය සමග දිවාවේ වේගේ වැඩිවත්ම නැවතී අත වෙනුවය. දුම්රිය වංගුවක් ගනිද්දී ගැහැණු ළමයා සහ ඇගේ මව නොපෙනී යනතෙක්ම හැරි ඔවුන් දෙස බලා සිටියි. ගෙවල් පහුවෙන ජනේලයෙන් පෙනේ. හැරිට විශාල උද්‍යෝගයක් දැනි. තමන් යන්නේ කොහෙද ඌ නොදැන සිටියත් තමන් අතෑර යන දෙයට වඩා ඒ ඉතා හොඳ බව ඌ දැන සිටියේ. මැදිරිය දොර විවෘත වී කුඩාම රතු කෙස් පිරිමි ළමයා ඇතුල් විය. කවුරු හරි මෙතන ඉන්නවද? හැරීට අනික් පසින් වූ ආසනේ පෙනෙන ඌ ඇසුවේ. අනික් හැමතැනම පිරිලා. හැරී හිස වෙනුවෙන් ඌවී වාඩියේ. ඌ හැරී දෙස බලාගෙන හිඳ වහාම ජනේලෙන් නිවත බලා තමා නොබැලූ බව කැඟවියේ. ඔහු නහය මත තවමත් කළු පැල්ලමක් ඇති බව හැරී දුටියේ. මේ රොන් නියුන්න නැවත පැමිණිය. අහන්න, අපි කෝච්චි මැද්දට යනවා. ඒ ලීඩ් ජෝඩන් ළඟ ලොකු දිමි මකුළුවෙක් ඉන්නවලු. හරි, රොන් මිමුණි. හැරි අනික කිවේ, අපි අඳුන්නද ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් වීස්ලි. එතකොට මේ රොන් අපේ මල්ලි. එනම් පස්සේ හම්බ වෙමු. බයි. හැරි සහ රොන් කිවෙන් නියුණු තමන් පිටපසින් මැදිරි දොර වසමින් මගහැර ගිය. ඔයා ඇත්තටම හැරි පොටද? රොන් ඇසුවේ. හැරි හිස වෙනු. ඕ හරි, මං හිතුවේ එකත් ෆ්‍රෙඩ් ජෝර්ජ් දෙන්නගේ විහිළුවක් කියලා. රොන් කිවේ, එතකොට ඇත්තටම ඔයාගේ තියෙනවද? දන්නවනේ. ඔහු හැරීගේ නල්ල පෙන්විය. හැරි තම නල්ලේ කෙස ඇත් කර ඌට අකුණු සලකුණු පෙන්විය. රොන් එදෙස බලා සිටියේ. එතකොට එතනද නම නොකියන කෙනා? ඔව්, හැරි කිවේ. ඒත් මට ඒක මතක නෑ. මොකුත්ම? රොන් අවසිල්ලෙන් කීවේය. ඇත්තට මට ලොකු කොළපාටලියක් විතරක් මතකයි. එන මුකුත් මතක නෑ. වා, රොන් කීවේ. ඉන්පසු ඔහු ටිකක් වෙලා හැරී දෙසම් බලා සිටියේ. ඉන්පසු හදිසියේ තමන් කරන දේ ගැන 100ට ආවෙන් වහම ජනේලෙන් පිටත බැලුවේය. ඔයාගේ පවුල හැමෝම මායාකාරයෝද? හැරී ඇසුවේ.
රොන් හැරිය පියකර දන්නමට හැරිද රොන්න ප්‍රිය කරය. ඔව් මං හිතන්නේ, රොන් කීවේ, මං හිතන්නේ අම්මගේ දුර නෑ සහෝදරයෙක් ඉන්නවා ගිනුම් කරුයි. එයා ගැන කවුරුත් කතා කරන්නේ. ඉතින් එහෙනම් ඔයා දැන්ටමත් ගොඩක් මායාවල් දන්නව ඇතිනේ. ඩයගන් ඇලීවල සිටි සුදුමැල් ළමයා කිව්වා කරන විස්ලි පවුල නිසකව මේ පැරණි මායා පවුලින් එකක් වේද. මට අහන්න ලැබුණා ඔයා මගල්ල එක්ක ජීවත් වෙන්න ගියා කියලා. එයා මොන වගේද? අප්‍රසන්නයි. ඇත්තටම හැමෝම එහෙම නෑ. මගේ නැන්දයි මාමයි මස්සි නෑ එහෙමයි. මටත් මායාකාර සහෝදරය තුන්දෙනෙක් හිටියනම් හොඳයි කියලා හිතෙනවා. පාහක්! රොන් කිව්වේ කුමක් හෝ හේතුවකට ඔහු මූණ අඳුරගෙන සිටි. අපේ පවුලේ හොග්වාට්ස් යන 6 වෙනියා මම. ඔයා හිතයි මට ගොඩක් දේවල් තියෙනවා කියලා. බිල් චාලි දෙන්නම දැන්ටමත් අයින් වෙලා. බිල් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. චාලි කිඩිච් නායකයා. දැන් පර්සිස් ශිෂ්‍ය නායකයෙක්. ෆ්‍රෙඩ් ජෝර්ජ් දෙන්න පිස්සු නටනවා තමයි. ඒත් එයාලට හොඳ ලකුණු ලැබේ. අනික හැමෝම හිතනවා එයාලා හරි විහිළුයි කියලා. හැමෝම මගෙනුත් බලාපොරොත්තු වෙනවා අනිත් අය වගේ වැඩ කරයි කියලා. ඒත් මම එහෙම කළත් වැඩක් නෑ. මොකද එයාල මුණින්ගේ කළා තියෙනවනේ. සහෝදරය පහක් එක්ක ඔයාට කිසිම අලුත් දෙයක් ලැබෙන්නේ නෑ. මට අම්මුනේ බිල්ගේ පරණ කබායයි, චාලිගේ පරණ රෂ්ටියයි, පර්සිගේ පරණ මීයයි. රොන්තම් සාක්කුවෙතුලට දමා නිදාසිටි තඩි අලුපාට මීයෙක් එළියට ගත්තේය. මෙයාගේ නම් ස්කැබස්. කිසි වැඩක නෑ. උ ලේසින් නැගිටින්නේ. පර්සි ශිෂ්‍යනාගේ කුණ නිසා තාත්තා කියන බකමුණ ලැබුණා. ඒත් එයාලට මම කිව්ව ඉතින් මට ස්කැබස් ලැබුණා. රොන්ගේ කන් රතුය. ඌ වැඩිපුර කිව්වයි සිටින බව පෙන්න. මන් දොහු නැවතත් ජනේලෙන් එළිය බලාගෙන සිටින්නට විය. බකමූණන් වෙනුවෙන් වියදම් කරන්න නොහැකි වීමේ කිසිම වරදක් හැරී දුටුවේ නැත. අනික් අතන මාසකට කලින් ලැබෙන්නට පෙර ඔහුගේ ජීවිතය පුරාටම ඔහුට කිසිම මුදලක් නොලැබුණි. ඒ නිසා ඔහුට ඩඩ්ලිගේ පරණ ඇඳුම් ඇඳ හැටි කවමදාවත් හරිහමං උපන්දින් තෑග්ගන් නොලැබුණ හැටි රොන්ට කීවේ. එයින් රොන් සතුට විය. ඉතින් ඇඩ්‍රිඩ් කියනකම් මම මායාකාරයක් වෙනෙක් ගැනවත් මගේ දෙමාපිය ගැනවත් වෝල්ඩෙමෝ ගැනවත් දැනගෙන හිටියේ නෑ. රොන් ගැසුනේ. ඇයි? හැටි ඇසුවේ. ඔයා නම නොකියන කෙනාගේ නම කිව්වා. පුදුමෙන් හා උද්දාමෙන් රොන් කිව්වේ. මම හිතුව ඔයාත් අනිත් මිනිස්සුවයි. මම එයාගේ නම කියන එකෙන් වීරයෙක් වෙන්න හදනවා නෙමෙයි. හැරි කිව්වේ මම කවදාවත් දැනගෙන හිටියේ නෑ ඒක කියන්නේ නෑ කියලා. තේරුණාද? ඔට්ටුයි මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. තමන් පසුගිය කාලයේ කරදර වුණු දෙයක් ගැන මුල්වලට දුක් විඳින් හැරි කිව්වේ. ඔට්ටුයි මම තමයි පන්ති දුර්වලම. ඔයා එහෙම වෙන එකක් නෑ. ඒ ගොඩක් අය ඉන්න මගල් පවුල් වලින් ඇවිත් ඉක්මනට ඉගෙන ගන්න අය. ඔවුන් කතා කරමින් ඉන්න අතරේ දුම්රිය ලන්ඩන් වලින් පිටතින් දාවනේ ගියේ. දැන් ඔවුන් ගමන් කරමින් සිටියේ එළදෙනු සහ බැටළුවන් පිරි කුඹුරු පසු කරමිනි. ඔවුන් නිහඬ වේගෙන් පසුන කුඹුරු සහ පාරවල් දෙස බලා සිටියේ. 12 මාට පමණ බඳුන් ගැටෙන ශබ්දයක් සමග සිනාවක් කොරඩෝවෙන් ඇසුනේ. මොනාහරි කරත්තෙන් ගන්නවත් දරුවනේ. කම්මුල වල ගැසුණු කාන්තාව මැදි දොර සල්ලු කර වැසුවාය. උදේ කෑම නොකෑ හැරි වාහ නැගිට්ටත් කන් රතු කර ගත්ත ඔවුන් තම සැන්විච් කෙනා බව මිමනුවේ. හැරි එළිය කොරඩෝවට ගියේ. ඔහු ඩර්ස්ලා ළඟ සිටියදී පැන්රස් කෑමට කිසිම මුදලක් නොතිබිණි. නමුත් දැන් සාකුරන් සහ රිදී කාසුවෙනි පිරි ඇති නිසා ඔහුට මාස් චොකලට් ගැනීමට අවශ්‍ය විය. නමුත් කාන්තාව ළඟ මාස් තිබුණේ නැත. ඈ ළඟ තිබුණේ බෙටි බොඩ් ගේ සෑමරස් එකම බොංචි, ඩ්‍රූප්ලස්ගේ හොඳ බබල් ගම් චොකලට් ගෙම්බ, වට්ටක්ක පැටිස් කල්දේරම් කේක් යෂ්ටි සීනි කූරු සහ හැරි ජීවිතය නම් නොදුර තවත් දේවල් කිහිපයකි. කිසිම දෙයක් මගේ හැරීමට උමනා නොවූ නිසා සියල්ලෙන්ම ටිකක් කෑමේ ආසාව නිසාත් ඔහු සියල්ලම රිදී සිකල් 11ක් සහ තඹනාට 7ක් ගෙවා ගත්තේය. හැරි සියල්ල මැදිරිය රැගෙන විත් හිස් අසුනම් මත හෙන්නු රොන් බලා සිටියේ. ඔයාට බඩගිනි නේද? හාමත් වෙලා විශාක වට්ටක්ක පැටිස් කෑල්ල කඩා ගන්න අතර හැරි කිව්වේ. රොන් ගැටිසි සහිත පාර්සලයක් එළියට ගෙන ඒ දිගහරින්නට විය. ඒ සැන්විච් 4ක් විය. ඉන්න එකක් අතට ගත්ත ඔහු එයාට හැම වෙලේම අමතක වෙනවා මම අඹරපු හරක් මස් කන්න ආස නෑ කියලා. එකක් මේකකට මාරු කරමුද?
පැටිස් එක දිගු කරමින් හැරියසේ. කෝ ඉතින් ඔයාට මේක එපා, ඒක හොඳටම වේලිලා, රොන් කීවේය. එයාට වැඩි වෙලාවක් නෑනි, ඔහු ආ කීවේය. දන්නවනේ අපි පස් දෙනෙක් එක්ක එන්නේ ඉතින් පැටිස් එකක් කන්න. තමන්ට කවදාවත් බෙදාගෙන කෑමට දෙයක් නොතිබුණ නිසාත්, බෙදා ගැනීමට කිසිවෙන් නොසිටි නිසාත් හැරි මේ අවස්ථාව ගැන සතුටින් කීවේ. රොන් සමග මෙසේ ඒකට ඉඳගෙන සිටීමෙන් ගමන් කරන අතරතුර කෑම ගැනීම තෝට සතුටක් විය. ඔවුන් දෙදෙන එකදු පැටිස්, කේක් සහ පැන්රස කෑම කණ්ඩ විය. මේ මොනාද? චොක්ලට් ගෙම්බක් පැකට්ටුව උසම හැරි රොන්ගෙන් ඇසිය. එයාල ඇත්ත ගෙම්බො නෙමේනේ, ඒ කිසිම පුදුම හිතෙන් දෙයක් නැතැයි සහිතමින් නෝකියේ. නෑ, රොන් කීවේ. ඒත් කාඩ් එක මොකද්ද බලන්න, මට ඇග්‍රිපා නෑ. මොකද්ද? ඔහෝ, ඇත්තනම ඔයා දන්නේ නැතුව ඇඳින් චොක්ලට් ගෙම්බන් එකතු කරන කාඩ් තියෙනවා. ප්‍රසිද්ධ මායාකාරයෝ මායාකාරයෝ ඉන්නේ. මගේ ළඟ 500ක් විතර තියෙනවා. ඒත් මට ඇග්‍රිපා අයි ටොලමි නෑ. හැරි තම චොක්ලට් ගෙම්බව ඔතා තිබු කොලෙන් ගලවා කාඩ් එක අතර ගත්තේ. ඒ පිරිම් මූණක් විය. ඔහු අඩසඳ හැරී කණ්ණාඩි පැලඳ සිටි අතර ඒ දිග වක් නහයක් විය. දිග රිදීපා රැවුල සහ කොණ්ඩේ කඩායල්නි. පින්තූරයට යටින් ඇල්බස් ඩම්බල් ඩෝ ලෙස නම් ගසා තිබුණේ. එතකොට මියයි ඩම්බල් ඩෝ, හැරි කිවේ. ඔයා කවදාවත් ඩම්බල් ඩෝ ගැන අහලා නැහැ කියලා නම් මට කියන්න එපා, රොන් කීවේය. මට ගෙම්බෙත් දෙන්න පුළුවන්ද? මට ඇග්‍රිපා ලැබෙන්න පුළුවන්. ස්තුතියි, හැරි තම කාඩ් පතානික් පසාරවා කීවේ. ඇල්බස් ඩම්බල් ඩෝ හොග්වාට් සී වර්තමාන විදුහල්පති. බොහෝ අය සමඟ සලකා බලනවින් නවයෝගී සිටින හොඳ මායකරුවෝය. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ 1945 ග්‍රීන්වෙල් වෝඩ්හි අඳුරු උතුමාණන් පැරදවීම, මකරලේ භාවිතා කරන ක්‍රම 12 සොයා ගැනීම සහ ඔහුගේ මිතුරු නොක නිකලස් ෆ්ලේමර් සමග කරනල රසායන සම්බන්ධ ක්‍රියාවන්ටේ. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ කුටි සංගීතය සහ බෝලින් ක්‍රීඩා ප්‍රිය කරයි. හැරි කාඩ් පස අනික් පස ආරමණයට ඔහු ඉමහත් පුදුමයට පත් කරමි. ඩම්බල්ඩෝගේ මුහුණ අතුරුදන් වී තිබිණි. එයා ගිහින් මේකයි, එයාට හැම වෙලේම ඔත්තන ඉන්න පුළුවන් කියලා ඔයා බලාපොරොත්තු වෙන්න බෑ, ලොන් කිවේ. එයා පසු එයි. අයියෝ, මට ආපෝ මෝගනා හම්බුනේ. මට එයා කාඩ් 6ක් වගේ තියෙනවා. ඔයාට ඒක ඕනේද? ඔයාටත් එකතු කරන්න පටන් ගත්ත හැකි. රොන්ගේ ඇස් විවර කිරීමෙන් තිබෙන චොක්ලට් ගෙම්මන් ගොඩමත රැවුණේ. ඔයා ගන්නකෝ, හැරි කිවේ. ඒත් දන්නවද, මගල් ලෝකෙ නම් මිනිස්සු ෆොටෝවලම ඉන්නවා. එහෙමද? ඈ, එයාලා හෙළවෙන්නවත් නෑ, රොන් පුදුමයට පස්සේ. හරි අමුතුයි. ඩම්බල්ඩෝ නැවත කාඩ් පත්වෙනු හැරි දුටුවින් ඔහුට සිනාපෑ. රොන් ප්‍රසිද්ධ මායාකරුවන් සහ මායාකාරියන් දෙස බලනට වඩා චොක්ලට් ගෙම්මන් කෑමට ප්‍රිය කර හැරීට නම් කාඩ් පත්වල ඉන්න පුද්ගලින් ඇස් ඉවතට ගැනීමෙන් බැරි විය. ඉතා ඉක්මනින් ඔහුට ඩම්බල් ඩෝ සහ මෝගනා පමණන් නොව උඩ්ක්‍රෝෆ්ටල හෙංගිට්ස්, ඇල්බෙරි ග්‍රිනින්, සර්ස් පැරසෙල්සස් සහ මර්ලින් ද හමුය. ඌ අවසන් වශයෙන් නාසය කසමින් ඩ්‍රූඩොයිස් ක්ලියෝඩ්නාගෙන් ඇස් ඉවතට ගත්තේ බර්ටි බෝඩ්ගේ සියලු රස බෝංචි මල්ලක් විවෘත කිරීමටයි. රොන් කොළපෑ ඇටයක් අතරගෙන එය හොඳින් පරීක්ෂා කර කොනස් සපෑනි. ආ, දැක්කද මුම්බැල? ඔවුන් සියලු රස බෝංචිකමින් විනෝදු. හැරීට කරකන්න පා රස, පොල් බේකල බෝංච රස, ස්ට්‍රෝබෙරි තුන පා, තනකොළ, කෝපි, සාඩින් රස අමු අතර රොන් ඇල්ලීමටත් අකමැති වූ ගම්බිලි රස වූ අලු පෑයකු තපා බැලීමට තන ඔවුන් නිර්භීත විය. ජනේලෙන් පහුවෙමින් තිබූ පිටිසර පෙදෙස් දැන් කැලෑවක් බවට පත්වී ඇත. පිළිවෙලට තිබූ කුඹුරු අතුරු දන්විය. දැන් නිහිතුමනේ ගස් ඇඹරිමිනන්න ගංගා සහ අඳුරු කොළ පැහැගන්දු පැමිණි. ඔවුන්ගේ මැදිරි දොරට තට්ටු කරන හඬක් සමග හැරි නමේ තුන් කල වේදිකාවේ පසු කළ රවුම් උන්නති පිරිමි ළමය ඇතුළිය. ඔහු හඬන්න ආසන්නව සිටියේ. සමාවෙන්ඩ, ඔහු කිවේ. ඔයාලා ගෙම්බෙක් එහෙම දැක්කද? ඔවුන් හිසවලව නැති බවැඟු විට ඔහු තවත් දුකට පැත්තිය. ඌ නැති වෙලා එයා කොයි වෙලෙත් මගෙන් පැනලා යනවා. එයාව හම්බ වෙයි, හැරි කිවේ. ඕ, ඔහු දුකින් කිව්වේ. හොඳයි, ඔයාලා ඌව දැක්කොත් ඔහු පිටවිය. මන් දන්නේ එයා එච්චර කරදර කරන්නේ කියලා, රොන් කීවේ. මම ගෙම්බෙක් වරන් ආව නම් පුළුවන් තරම් ඉක්මනට ඌව නැති කරගන්නවා. ඒත් ඉතින් මං ඉස්කැබස් කියනවනේ, මට මුකුත් කියන්න බෑ. ගැන තාමත් මීයා රොන්ගේ උකුල් මන් නිදා සිටි.
ඌ මැරුණත්වයට මිනිස දෙන්න කන්නේ. ඔන්න අපිරියාවෙන් කිව මමියාව ලස්සන්න පේන්න කහපාට කරන්න හැදුවයියේ. ඒත් මන්තරේ වැඩ කරේ නෑ. මං ඔයාට පෙන්නන්නම් බලන්න. උතම යකඩ පෙට්ටිය ඇදින් කඩතුළු යෂ්ටියක් එළියට ගත්තේ. ඒ සමහර තැන් වලින් පුපුරා ආග කෙළවරි සුදු පෑයමක් දක්වමින් තිබුණි. කංග වෙන කෙස්ක එළියට පයින්න ළඟයි. මොනා වුණත් ඔහු තම යෂ්ටි ඔසවන විට මැදිරි දොර නැවතත් එන්නේ. ගෙම්බා නැති කරගත් පිරිමිලා මියා නැවත පැමිණ තිබේ. මෙවර ඔහු සමග ගැහැල්ලමින් තිය ඇය දැනටමත් තම නව හොග්වාර්ඩ්ස් කබා ඇඳ සිටියාය. කවුරු හරි ගෙම්බෙත් දැක්කද? නෙවිල්ලකෙක් නැති කරගෙන ඇයි කීවාය. ඇයට උද්දච්ච කටහඬක්, විශාල පිරුණු දිඹුල් කොණ්ඩයක් සහ විශාල ඉදිරි දත් තිබිනි. අපි යාට කලින් කිව්වා අපි දැක්කේ නෑ කියලා. ලොන් කීවත් ඇයිට ඇහුම් කඳුන්නේ නැද. ඇයි ඔහුගේ අතේ ඇති යෂ්ටිය දෙස බල සිටිය. ඔහෝ, ඔයා මායාවක් කරනවද? එහෙනම් ඒක බලමු. ඇයි වාඩි වුණයි රොම් අපහසුතාවයට පත්තිය. හරි එහෙනම්. උතම් උගුර පෑදුවේ. හිරු එළිය, ඩේසි, පරණ බටර්, මේ මෝඩ තරිමියා කහබාට හරවන්න. උතම් යෂ්ටි වෙනුවෙන් නමුත් කිසිවත් සිදු නොවිය. ස්කැබස් තාමත් අලුපාට මහතන් නිදමින් සිටියේ. ඔයාට විශ්වාසද ඒක ඇත්ත මන්තරයක් කියලා? ගෑන්ලම කිව. මොකද ඒක එච්චර හොඳ නෑ නේද? මම උත්සාහ කරලා බැලුවා. ලේසි මන්තර ටිකක් නිකමන පුරුදු වෙන්න. මටනම් ඒ ඔක්කොම වැඩ කරා. අපේ පවුලේ කිසිම කෙනෙක් මායාවල් දන්නේම නෑ. මල් ලියුම ලැබිච්ච එක නම් මහා ලොකුම දෙයක්. ඒත් මම ඒ ගැන ගොඩක් සතුටුනා. ඇත්තටම මං කිව්වේ මායාවෙන් ඉගෙන ගන්න තියෙන හොඳ මිස්කෝල ඒකනේ. මම අපේ පන්ති පොත් ඔක්කොම හොඳට පාඩම් කරා. ඇත්තට මං හිතුවේ ඒ ඇති වෙයි. මම හැමයිනි ග්‍රැන්ජර්. ඔයාලා කවුද? ඇයි සියල්ල ඉතා වේගෙන් කිව්වාය. හැරි රොන් දෙස බැලුවේ. ඔහුගේ සැනසිල්ල රොන්ගේ පුදුම මෙහෙන් පෙන්වූ තද් ඔහු පොත් තදින් පාඩම් නොකළ බවයි. මම රොන් විස්ලි. රොන් මිමනුවේ. හැරි පොටර්. හැරි කිව. ඔයා ඇත්තටමද? හැමයිනි ඇසුවාය. මම ඔයාගෙන හැම දේම දන්නවා. ඇත්තනම් මම අමතර පොට් ටිකක් ගත්තා නිකන් කියවන්න. ඔයා ඉන්නේ නවීන ඉතිහාසයේ අඳුරු කලාවේ නැගීම සහ බිඳ වැටීම 20 වෙනි සියවසේ මහා මායාමය අවස්ථා කියන පොත. මේ මම? හැරි කම්පලෙන් පත්තිය. අනේ දෙවියනේ, ඔයා දැන්නම් හිටියේ නැද්ද? මම එනම් හොයාගන්න පුළුවන් හැම දේම හොයාගන්නවා. හැමයිනි කීවාය. ඔයාලා එක්කෙනෙක් හරි දන්නවද ඔයාලා මොන් නිවාසයට වැටේද කියලා? මම හැමෝගෙන්ම ඇහුවා. මම හිතන්නේ මම ග්‍රිෆින්ඩෝගට වැටේ. දැන්ට හොඳ මේක වගේ ඩම්බල්ඩෝ වුණත් ඒක ඉඳලා තියෙන්නේ. අනික මම හිතන්නේ රෙවලංකෝ වුණත් නරකම නෑ. මොනා වුණත් අපි නෙවිල්ගේ එම්බව හොයන්න යන්න ඕනේ. ඔයාලා ඇඳුම් මාරු කරා නම් හොඳයි. දන්නවද මම හිතන්නේ අපි ඉක්මනට මෙහෙ ඉඳි. ඉන් පසු ගෑ නෙවිල් සමග පිටවි ගියා. මම මොන නිවාසෙන් වැටුණත් එයා ඉන්න එක නම් එපා. රොන් කීවේ. ඔහු තම යෂ්ටි යකඩ පෙට්ටියට විසිකලේ. මෝඩ මන්තරේ, ජෝර්ජ් ඒක මට දුන්නේ. එයා දන්නවා එහෙනම් ඒක විකාරයක් කියලා. ඔයාගේ අයියලා ඉන්න මොන් නිවාසෙද? හැරි ඇසුවේ. ග්‍රිෆින්ඩෝ. රොන් කීවේ. ඔහු නැවතත් කණගාටු වෙන බව පෙනෙන්නේ. අම්මයි තාත්තයිත් ඒකේ හිටියේ. දන්නේ නෑ මං ඒකට වැටුනේ නැත්තම් එයාලා මොනා කියද කියලා. රෙවලංකෝ නම් නරකම නෑ මං හිතන්නේ. ඒත් හිතන්නේ යාළුම ශ්‍රීදරින් එකට දැම්මත් එම ඒ නිවාසේ නේද ඕවෝල්? මම කිව්වේ මේ නම නොකියන ගෙනා හිටියේ. ඔව්. රොන් කිව්වේ. ඔහු කලකිරීමෙන් මේ අසනින් පිටිපස දිගාවේ. දන්නවද මං හිතන්නේ ස්කැබල්ස්ගේ රැවුලි කෙරවර ටිකක් ලාපාටයි. රොන්ගේ හිත පාසල් නිවාස වලින් ගලවන අදහසින් හැලි කිව්වේ. එතකොට වගේ ලොකු අයලා ඉන් වෙලා දැන් මොකද කරන්නේ? මායාකාරෙක් පාසල් අවසන් කරන පසු කරන දේවල් ගැන උනන්තුමි හැරියසුවේ. චාලි රොමේනියාවල මකරු අද්දිනේ. බ්‍රීල් අප්‍රිකා ග්‍රීන් ගොඩ්ස් මොනා හරි කරනා. රොන් කීවේ. ඔයාට ආරංචි ග්‍රීන් ගොඩ්ස් ගැන? ඒව ඔක්කොම ඩේලි ප්‍රොෆිට් එකේ තිබ්බා. ඒත් මං හිතන්නේ ඒක ඔයාට මගල්ලගින් ලැබෙයි කියලා. කවුද අධිආරක්ෂක සේප්පුව කොල්ල කණ්ඩ හදලා? හැරි මදක් බලා සිටියේ. ඇත්තට ඉතින් යාළුවනේ මොකද උනේ? මුකුත්ම නෑ. ඒක එච්චරම ලොකු ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ. එයාලව අල්ලගෙන නෑ. තාත්තා නම් කියන්නේ එයා ග්‍රීන් ගෝඩ්ස් ඇත්තට ගිහින් එන්න තරම් බලගතු අඳුරු මායාකාරයෙක් වෙන්නේ නැති කියලා. ඒත් එයාලා කියන්නේ මුකුත් තරම් නැතිලු.
ඒකයි පුදුම. ඇත්තටම මෙහෙම දෙයක් වුණාම හැමෝම බය වෙනවා නාමනෝ කියනගෙන එක පිටිපස්සෙ ඉන්නවද කියලා. හැරි එම්ප්‍රවෘත්තිය තම හිත තුළ කරකවමින් සිටියේ. ඔහුට නමනෝ කියන කෙනා ගැන සඳහන් කරන සෑම විටම හිතට බියක් දැනෙන පටන් ගනිද. ඔහු මේ සියල්ල මායා ලෝකයට ඇතුළේ මේ කොටසක් ලෙස සැලකුවේ. නමුත් කිසිම කාදරයක් නැතු වෝල්ඩමෝර්ට් යයි කීම පහසුය. මොකක්ද අර කිඩිච් කන්නෑම? රොන් ඇසුවේ. ආ මං එකක්වත් දන්නේ නැහැ, හැරි කිව්වේ. මොකා? රොන් මෝඩෙක් ලෙස බලන්නක් මින් බැලුවේ. ඔහෝ ඔයා ඉන්නකෝ, ඒක තමයි ලෝකෙ හොඳම ක්‍රීඩාව. ඉන්පසු ඔහු එහි බෝල හතරගෙන ක්‍රීඩකයන් සද්දනාගෙන ඔහු තම සවරන් සමගිය ප්‍රසිද්ධ තරංගෙන තහවුරට සල්ලි තිබුණා ගන්න ධාවන කොසු ගැන සහ හැමදේම විස්තර කරන්නේ. ඔහු හැරීට ඉතා හොඳ විස්තරයක් කරමින් ඉන්නා විට නැවතත් මැදිරි දොර විය. නමුත් මෙවර පැන්නේ ගෙම්බා නැති කරගත් නෙවිල්වත් හර්මයිනි ග්‍රේන්ජර්වත් නොවිය. පිරිමි නමයි තිදෙනෙක් ඇතුළේ. හැරි මැද සිටි කෙනා වහා හඳුනාගත්තේ. ඒ මැඩම් මල්කින් තමා සාප්පුව සිටි සුදුමැලි පිරිමි නමයා විය. ඔහු ඩයගන් ඇලී හිදි වැලුවට වඩා ඉතා නුඳුන් හැරි දෙස බලා සිටියේ. ඒක ඇත්තද? ඔහු කිව්වේ. එයාලා කියන කෝච්චි කෙලවරේ මේ අන්තිම මැදිරි හැරි පොට ඉන්නවා කියලා. ඉතින් ඒ ඔයාද? ඕ හැරි කිව්වේ. ඔහු අනිත් ළමයින් දෙදෙනා දෙස බලා සිටියේ. ඔවුන් මහත් ඉතා නපු පිනුමැති අය වූ සුදුමැලි පිරිමි ළමයාගේ දෙපසින් ඔවුන් සිටගෙන සිටියේ පුද්ගලික ආරක්ෂකින් මෙනි. ඕ මේ ක්‍රැක් මේ ගොයි හැරි බලන දෙස් තේරුණා ගණන් නොගෙන ඔහු කිව්වේ. එතකොට මගේ නම මැල්ෆෝඩ්, ඩ්‍රැකෝ මැල්ෆෝඩ්. රොන් මදක් ඇස්සේ එහි මද තිගැස්ම සැඟව තිබිණේ. ඩ්‍රැකෝ මැල්ෆෝයි ඔය දෙස බැලුවේ. මේක නම් මගේ නම විහිළුවක් කියලා හිතුවද ඔයා? ඔයා කවුද කියලා නම් මාන් රොන්නේ. මගේ තාත්තා කිව්වා විසිලාට රතු කොණ්ඩේ මූණෙලපයි වියදම් කරන්න බැරි ළමයි ඉන්නවා කියලා. ඔහු නැවත හැරි දෙසට හැරුණේ. ඔයා ඉක්මනට දැනගනි පොට, සමහර මායාහාර පවුල් අනිත් අයට වඩා ගොඩක් හොඳයි කියලා. ඔයාගෙන් වැරදි විදිහයක යාළුවෝ හදාගන්න ඕනේ. මට එකට උදව් කරන්න පුළුවන් ඔයාට. ඔහු තම අත හැරිට දුන්නේ. නමුත් හැරි ඇල්වේ නැත. මං හිතන්නේ මන් නොගැලපෙන වර්ගයයි කවුද කියන මට කියන්න පුළුවන්. ස්තුතියි. ඔහු සැල්වින් කිව්වේ. ඩ්‍රැකෝ මැල්ෆෝ රතු වියේ නැත. නමුත් ඔහුගේ සුදුමැලි කම්බු රෝස පාට විය. මම ඔයා වුණා නම් මං පරිස්සම් වෙනවා පොට, ඔහු සෙමින් කිව්වේ. ඔයා ටිකක් නිහතමානී ඕන. ඔයත් යන්නේ ඔයාගේ දෙමව්පියෝ ගියා පාරම තමයි. එයාලත් තමන්ට හොඳම නාද කියලා දැනගෙන හිටින්නේ. ඔයා මේ කිසි වැදගත් කමන්නේ විස්ලායි අර හැග්‍රීඩ් වයි ආශ්‍රය කරොත් ඔයත් ඒ වගේ වෙයි. රෝන් සහ හැරි දෙදෙනම සිටගත්තයන්. ඒක ආයිත් කියනව බලන්න, රොන් කීවේය. ඔහුගේ මුහුණත් කොණ්ඩෙමෙන් රතු වී තිබුණේ. ඔහෝ ඔයා අපිත් එක් ගහගන්නද යන්නේ? මැල්ෆෝයි උච්චං කරේ. ඔයා දැන් එළියෙන් නොගියොත්? හැරි තමන්ට දැනුණාටත් වඩා ධෛර්යෙන් කීවේ. මන්දයත් ක්‍රීප් සහ ගොයිල් ඔහුට රොන්ටත් වඩා විශාල බැවිනි. එහෙත් අපිට යන්න හිතෙන්නේ නෑනේ නේද කොල්ලනේ? අපි කෑම ඔක්කොම කෑ. ඒත් ඔයාලට තව තියෙනවා වගේ. ගොයිල් රොන් අසේ තිබූ චොක්ලට් ගෙම්බන් ගැනීමට අත්සිකු කරේ. රොන් ඉදිරියෙන් යන්නේ. නමුත් රොන් ගොයිල්ව ඇල්ලීමටත් පෙර ගොයිල් භයානක ලෙස කෑගැසුවේ. ඉස්කාබස් ඔහුගේ ඇඟිල්ල එල්ලී සිටි තියුණු උල්දත් අතර ඔහුගේ ඇඟිලි පුරු කිඳා බැස් තිනි. ගොහිල් හු කියමින් ස්කැබස් රවුමට කරකවද්දී ක්‍රේප් සහ මැල්ෆෝයි පසුපසට වුණෝය. අවසානයේ ස්කැබස් වීසවී ජනේලේ වැදෙන තිත්නා වහතු ධනිය. සමහර විට එහි පැන් රස කෑමත් තවත් මීයන් සිටිදැයි ඔහු සිතන්නට පුළුවන. නැතොත් ඔවුන්ට කවුරුන් හොයන වැසෙන්ද? මන්ද තප්පරයකට පසු හර්මයිනි ග්‍රැන්ජර් ඇතුළට. මොකද උනේ? පැණි රස කෑම හැමතැනම විසි තිබින අතර රොන් ස්කැවස වලිගෙන් උසන්ලා දෙස බලා ඇසුවාය. මං හිතන්නේ එයා ඉවරයි, හැරි රොන්ට කීවේ. ඔ ස්කැබස් දෙස ලඟ වෙලේ. නෑ මං නම් මේක විශ්වාස කරන්නේ. ඌ අහපව් නිදි ඇස්තනම සිදුවේදේ. ඔයාට කලින් මැල්ෆෝයි හම් වෙලා තියෙනවද? හැරි ඩයගනලි වල ඔහු අමුවේ සිදුවීම් විස්තර කරේය. ඔහු
මමයාගේ පවුල ගැන අහලා තියෙනවා. රොන් අඳුරස් කියේ. එයාලා නම නොකින කෙන අතුරු දන්නා අපේ පැත්තරම් මුන් පල්වෙන එකක්. එයාලා කියන්නේ යාලා වශී කරලලු. මගේ තාත්තා ඒක විශ්වාස කරන්නේ නැහැ. එයා කියන්නේ මැල්ෆෝයිගේ තාත්තා අඳුරු පැත්තර යන හේතුවක් ඕනේ නැහැ කියලා. ඔය හර්මයිනි දෙසට යන්නේ. ඔයාට අපි මොකක් කරු දවක් ඕනේද? ඔයාලා ඉක්මන් කළා එයා කබාල ඇඳගත්තත් හොඳයි. මං දැන් ඉස්සරහට ගියා කොන්දොස්තරින් අහන්න. එයා කියනවා අපි දැන් ගොඩක් ළඟයිලු. ඔයාලා අඬු කරේ නෑ නේද? නැත්තම් අපි එහෙට යන්නත් කලින් ඔයාලා අමාරුවේ වැටේ. ස්කැබස් තමයි අඬු කරේ, අපි නෙමේ. රොන් ඇයට ඔරවමින් කිව්වේ, ඔයාට පුළුවන් ද අපි අඳුම් මාරු කරගෙන මෙතන යන්න? හරි හරි. මම මෙහාට ආවේ ලී මිනිස්සු එහාට මෙහාට තරඟෙට දුව දුව බබාල වගේ හැසිරෙන නිසා විතරයි. හර්මයිනි කිව්වේ. අනික ඔයා නහය උඩ කුණු ගෑවිලා. ඉතින් ඒක ඔයා දැනගෙන හිටියද? ඇය පිටවත්ම රොන් ඇයට රැව්වේ. හැරි ජනේලෙන් එළිය බැලුවේ. කරුවල වේමින් තිබුණි. තද දම්පැය හස යට කඳු සහ කැලෑ පෙනෙන තිබේ. දුම්රියේ වේගෙන් මදක් අඩු කළ බව පෙනේ. ඕ රොන් සමග තම ජැකට් ගලවා දිගු කළු කබා හැඳගත්තේ. රොන්ගේ එක මදක් කොට වී සපත්තු පෙනෙන තිබුණි. දුම්රිය පුරා කටහඬක් රැවදෙන්නේ. අපි විනාඩි පහත් තුළ හොග්වාර්ට්ස්ෙ ළඟා වීම නියමිතයි. කරුණාකර ඔබගේ බඩු භාණ්ඩ දුම්රිය තුළ තබා යන්න. ඒවා වෙනම් පාසල වෙත ගෙන යනු ඇත. නොසන්සුන්කමට ඇරීගේ බඩ දඟලුවේ රොන් තම ලප්වලට යන්නේ සුදු මැලි වීසින්ම පෙවුණි. ඔවුන් තම සාක්කු අවසන් රත් කැවිලි බැලීම් පුරවාගෙන කොරිඩෝව තුළ තෙරපෙන අයට දික්කූහ. දුම්රිය වේගය අඩු කරමින් ගොස් අවසානයේදී නැවතින. ජනයා දොරදෙස් තෙරපී ගොස් අවසානයේ ඉතා කුඩා අඳුරු වේදිකාවට පා තැබුවේ. රාත්‍රී සිහිල් සුළඟේ හැරි වෙවුලන්නට විය. ඉන්පසු සිසුන්ගේ හිස්වල දියනින් නන් තැනුමක් වැවෙනමින් තිබුණේය. ඒ සමග හැරීට හුරු පුරුදු කටහනක පළවෙනි අවුරුද්දේ අය, පළවෙනි අවුරුද්දේ අය මෙහාට එන්න. හැරි ඔය හොඳින් නේද? හැග්‍රිඩ්ගේ කෙස් සහිත විශාල හිස මිනිසිස් ගංගා උඩින් මතුවිය. ඉක්මන් කරන්න, මගේ පස්සෙන් එන්න. තා පළවෙනි අවුරුද්දේ ඉන්නවද? හා, බලාගෙන පරිස්සමින්. පළවෙනි අවුරුද්දේ මගේ පස්සෙන් එන්න. ලෙස මිනිසා සද්දවීමෙන් නොන් හැග්‍රිඩ් පසුපස පටු බෑවම් පාරකට පැමිණිවේ. ඒ තා අඳුරුවෙන් දෙපස විශාල ගස්සතේ හැරි සිටුවේ. කිසිවෙක් වැඩි කතාවක් නොකළ. නිතරම ගෙම් බව නැති කරගන්නාලා මෙයා නෙවිල් එක්වරක් හෝ දෙවරක් නාසි එල්ලද්දී ඔයාලට තප්පරයකින් හොග්වර්ට්ස් දකින් ලැබේ. හැග්‍රිඩ් උරහිසට උඩින් හැරි කීවේ මේ නැම්මෙන් පස්සේ. මහත් ඔහෝ, හඬක් නැගිනි. පටු බාර අවසන් වී විශාල කළු වැවක් ළඟිනි. එහි අනික් පැත්තේ උස්කන්දක් වේ. එහි තරු පිරියාසේ දිල්සෙන ජනේල ආරක්ෂක කොටස උස්කුළු වැනි සමන්විත ඇති දැවන්ත මාලිගාව දක්නට ලැබුණි. එක බෝට්ටුවකට හතර දෙනාට වැඩියෙන් බෑ. එනියේ නවතාලති බුබ්බෝ කුඩා බෝට්ටු සමය පෙන්න හැග්‍රිඩ් කීවේය. හැරි සහ රොන්, නෙවිල් සහ හර්මයිනි පිටුපස තම බෝට්ටුව වෙත ගිය. හැමෝම නැග්ගද? තනි බෝට්ටුව නැග්ගත් හැග්‍රිඩ් පැවසුවේ. හරි, එහෙනම් ඉදිරියට. ඒ සම කුඩා බෝට්ටු සමූහයේ එක්වර ඇණියෙන් පිටත්තිය. වීදුරුවක් මෙන් සුමට ජලතලයේ බෝට්ටු සෙමින් ඉදිරියට ඇදිනි. ඉදිරියේ දැවැන්ත මාලිගය දෙස බලමින් සියල්ලෝම නිහඬව සිටිති. ඔවුන් ඊට ළඟමත්ම ඒ ඉහළට උස පෙනෙනට විය. අවසානයේ ඔවුන් ඒ පිහිටි කන්ද කෙළවරට මාය. ඔවුරු නවත්තන්ඩ පළමු බෝට්ටුව කන්ද පාමුලට ඇදන හැග්‍රිඩ් කෑගසුවේ. ඔවුන් සියල්ලෝම හිසන උපසු කන්ද මතින් වැවී ඇති අයිවිවැල් තට්ටුවකින් වැසී තිබුණු කන්දේ විවරයක් තුළට බෝට්ටු ගමන් කරන්නට විය. තමන් මාලිගයට යටින් යන්නක් මෙන් දැන්න අඳුරු උමගත් තුළින් ඔවුන් ගමන් කොට පොළොවේ යට ගල් සහ වැලි වලින් සැදි වරායක් වෙන තැන්නකට ගොඩ බැස්සහ. ඒ, මේ ඔයා ගෙම්බද? ළමයින් බෝට්ටුවෙන් පිටවපස ඒව පරීක්ෂා කරමින් හැග්‍රිඩ් ඇසුවේ. ට්‍රේවර්! නෙවිල් සතුටින් කෑගසමින් තම දෑත් දික් කරේය. ඉන්පසු ඔවුන් හැග්‍රිඩ්ගේ ලන්තෑනු පිටපසින් කන්ද ඉහළට පාරද්දී ගමන් කොට මාලිගාවේ සෙවනැල්ලේ යටු කිල්ටි තනකොළ පිටියට සීන්දුව. ඔවුන් ගල් පඩි පෙළද්දී ගමන් කොට විශාල ඔගුතුරත් ඉදිරිපස දැක්වූහ.
හැමෝම ඉන්නවද මෙතන? මේ ඔයා ඔයා ගෙම්බතාම ඉන්නවද? හැග්‍රීඩ් තම යෝධ අත මිට මොළවා මාලිගා දොරට තුන්වලත් තට්ටු කරේය.